මේ ප්‍රශ්නයෙන් අහන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ගැන. එතකොට අපි දන්නවා ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ජලයේ හොඳින් දියවන ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ජලය තුලදී ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන්ම ඇමෝනියම් ධනායන වලට සහ ක්ලෝරයිඩ් අයන වලට වෙන් වෙලා පවතී. එතකොට මේ ද්‍රාවණයේ තියෙනවා අයන වර්ග දෙකක්. ඇමෝනියම් ධනායන සහ ක්ලෝරයිඩ් අයන. එතකොට මතක් වෙන්න ඕනේ දේ තමයි ඇමෝනියම් ධනායන කියලා කියන්නේ ඇමෝනියා වල සංයුග්මක අම්ලය. ඇමෝනියා ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ භෂ්මයක් විදිහට. ඇමෝනියා ජලයේදී දුබල භාෂ්මික නිසා ඇමෝනියා ජලය සමග ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තය ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ප්‍රතික්‍රියාව සලකා බලනකොට අපිට පැහැදිලිව අවබෝධ වෙනවා ඇමෝනියම් ධනායනයට පුළුවන් ඇමෝනියා හදන්න. එතකොට මේ ද්‍රාවණය තුල පවතින ඇමෝනියම් ධනායන ජලය සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදනවා. එතකොට ඇමෝනියම් ධනායනය ඇමෝනියා බවට පත් වෙනකොට H ධනායනයක් පිට වෙනවා. ඒ පිට වෙන H ධනායනේ ජලාණු ලබා ගැනීම නිසා හයිඩ්‍රෝනියම් අයන හැදෙනවා. ඊළඟ අපිට මතක් වෙන්න ඕන දේ තමයි ක්ලෝරයිඩ් අයන කියලා කියන්නේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ සංයුග්මක භෂ්මය. ජලයේදී හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය ප්‍රබල අම්ලයක් විදිහට හැසිරෙන්නේ. එතකොට ජලය තුලදී හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ආම්ලික ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාව නොගිනි හැකි. ඒ කියන්නේ ක්ලෝරයිඩ් අයන හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ බවට ජලයේදී පත් වෙනවා කියලා අපි සලකන්නේ නැහැ. ඒ කියන්නේ මේ ද්‍රාවණය තුල පවතින ක්ලෝරයිඩ් අයන ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලායි ගන්න. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ තියෙන ඇමෝනියම් ධනායන ජලය සමග අම්ලයක් ලෙස ප්‍රතික්‍රියා කිරීම නිසා එම ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය සංශුද්ධ ජලයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රයට වඩා වැඩි වෙනවා. ඒ නිසා ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ආම්ලික වෙනවා. එතකොට පළවෙනි ප්‍රකාශයේ දීලා තියෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් දුර්වල ලෙස ආම්ලික වේ. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. ඒකට හේතුව ඇමෝනියම් ධනායන ජලය සමග ප්‍රතික්‍රියාව ප්‍රතිවර්තයයි. එතකොට මේ ආම්ලික ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇමෝනියම් ධනායන දුබල අම්ලයක් ලෙස හැසිරෙන්නේ. දෙවැනි ප්‍රකාශය ජලීය ද්‍රාවණයකදී ඇමෝනියම් ක්ලෝරයිඩ් භාගිකව අයනීකරණය වේ. දෙවැනි ප්‍රකාශය වැරදි. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. සම්පූර්ණයෙන් අයනවල වෙන් වෙනවා. ඒ නිසා දෙවැනි ප්‍රකාශය අසත්‍යයි. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. දෙවැනි ප්‍රකාශය අසත්‍යයි. ඒ නිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.